අන් කවරදාකටත් වඩා වැඩි උනන්දුවක් මේ මොහොතේ තම දරුවන්ගේ අධ්‍යාපන පිළිබඳ දෙමව්පියන්ට ඇත. අලුත් පාසල් සුවා තරඟයේ යෙදෙන මේ මව්පියන් එක් අතකින් පළමුවන ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ සටහනකය. තවත් තැනක පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්වය සඳහා පාසල් සුවා ගැනීමේ තරඟයකය. අධ්‍යාපන අමාත්‍යාංශයේ එකී ශාඛාවට ගිය විටම දුටුවේ පහේ ශිෂ්‍යත්වය සමත් සියලුම දෙනා පහේ අභියාචනා ඉදිරිපත් කර ඇති බවය. හැම දරුවකම සොන්නේ තමාට ලැබුණු පාසලට වඩා ඉහළින් තියෙන පාසලකි. සැබවින්ම මේ දරුවන්ගේ නොව දෙමව්පියන්ගේ අවශ්‍යතාවයක් බව නොකියමානය. අදට වඩා හොඳ හෙට දවස ප්‍රාර්ථනා කිරීම හා සංවර්ධන පිළිමත හැඟීමක් තිබීම මානව සංහතියට ආවෙනික වූ ලක්ෂණයකි. ඒ සාධනීය දවේ දරුවෙක් සිටින හැම මවකගේ හෝ පියෙකුගේ ඒකායන පැතුම තම දරුවාට යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම බවද සැකයක් නැත. මේ නිසා දරුවාගේ ජීවිත පිළිබඳ තීන්දුව තීරණ ගැනීම දෙමව්පියන් අතින් දැනුවත්ම සිදුවේ. ඒ යහපත මෙන්ම අයහපතද ගෙන දෙන අවස්ථා බහුලය. ඒට විකල්පයක් වශයෙන් කුමක් කළ යුතුද යෝජනා කරන්නන් ඒ දරුවාගේ අභිමතය මත සිදුවිය යුතුය කියන්නේ නම් ඒ හාස්‍ය ඉක්මවා යන්නක් පමණක් වනු ඇත. මේ ආශ්‍රයෙන් දරුවාගේ වෘත්තීය ජීවිතයේ දැනුවත් හෝ නොදැනුවත්ව තීරණය කිරීමේ මූලික අඩිතාලම සපයන්නේ දෙමව්පියන් බව තර්කානුකූලව පෙන්වා දිය හැක. වෘත්තීය මාර්ගෝපදේශනයේදී ළමයාගේ හැකියාව ආශාව හේවත් කැමැත්ත හා අවස්ථාව මත රැකියාව තෝරා ගැනීම කළ යුතුයයි අපි කියමු. හැකියාව වර්ධනය කළ හැකකි. එහෙත් ප්‍රතිභාව හේවත් නිසර්ගයෙන් ලැබෙන හැකියාවන්ද වේ. ඒ ආරේ හේවත් ජානමය සාධක මත නිර්මාණය වන්නකි. දෙමව්පියන්ගේ කුසලතා දරුවන් තුළින්ද විද්‍යමාන වීම අපි අනේක වාරයක් දැක ඇත්තෙමු. ගායක දෙමව්පියන් නැති දරුවන් ඒ ආරෙම තම මව්පියවරුන්ගේ ගීත ගායනා කිරීමේ හැකියාව ආරේ ප්‍රතිඵලයකි. එබැවින් දෙමව්පියන් විසින් තෝරාගෙන සාර්ථක වූ ශ්‍රේෂ්ඨක දරුවන් ද ගමන් කිරීමේ විභවිතාවය ප්‍රතික්ෂේප කළ නොහැකකි. ඒතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දරුවන් එබතුම දක්ෂ ක්‍රීඩකයන් ලෙස කැපී පෙනෙන අයුරු සුලභය. මේන් ප්‍රතිභාවෙන් ලැබෙන ආභාෂය දෙමව්පිය ආරේ තුළම මතුවන්නක් ලෙස සරල පෙන්වා දීමක් කළ හැකිය. එහෙත් ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් කියා සිටින්නේ මං කරන රසාව නම් මගේ දරුවන් කරනවට මං කවදාවත් කැමති නැහැ කියාය. ඒ ප්‍රතිඵල ගෙනෙන ප්‍රකාශයක්ද වේ. මෙහිදී ඉතා වැදගත් සාධකයක් වන්නේ එසේ වන්නේ කෙසේද කියායි. වෙනත් වචනවලින් ලියන්නේ නම් දෙමව්පියන් අපේක්ෂා කරන දේ ළමුන්ගේ තේරිමක් වන්නේ කෙසේද? ඒ පරිසරය මත පදනම් වන වැදගත් කරුණකි. අප විසින් දරුවන්ට රුචි පරිදි තම තීරණ ගැනීමට ඉඩ දෙන්නේ යයි කීමේ හැබැයි අරුත ඔවුන්ට මඟ නොපෙන්වීම නොවේ. කිසිදු පීඩනයක් අවඩක් හෝ නපුරක් නොවන ආකාරයේ වක්‍ර පෙළවීමක් කිරීමය. නිරන්තරයෙන් දෙමව්පියන් විසින් පිළිකුල් කරන වෘත්තීය ක්ෂේත්‍රයකට දරුවෙකු යොමු වන්නේ ඉතා කලාතුරකිනි. මන්දු කුඩා කල සිටම එම රැකියාව පිළිබඳ නිෂේධනාත්මක ආකල්පයක් දරුවාගේ සිත් තුළ ජනිත වීමට ඒ හේතු සාධකයක් වේ. මේ අප්‍රිය සහගත ආවේගය දරුවායිම ශ්‍රේෂ්ඨයෙන් ඈත් කර තබයි. කිසියම් දරුවෙක්ගේ පෙනුම වයස අරුතු 15කට වඩා අඩු කාලයකදී හොඳ නැත්නම් දෙමව්පියන්ට බයින කියාද අවුරුදු 15කට වඩා වැඩි කාලයකදී හොඳ නැත්නම් එම දරුවාට බයින්නේ කීමේ සැබෑ අරුතවන්නේ වැඩිහිටියක බවට පත්වන තුරුම දරුවා දෙමව්පියන්ගේ ප්‍රකාශනයක් බවය. මෙම සංකල්පයේ ඇති සිත් ගන්නසලු කරුණවන්නේ දෙමව්පියන්ට තම දරුවන්ගේ රුචිය නිර්මාණය කළ හැකි වීමයි. එහෙත් දරුවාගේ විය හැකි බව හෙවත් විභව්‍යතාවයේ තේරුම් ගැනීම තරම් ඔහු හෝ ඇය බුද්ධිමත් විය යුතුය. නිතර පොත්පත් කියවන දෙමව්පියන් සමග වැඩෙන දරුවන් ඒවට හුරු වන්නේ නිරායාසෙනි. ඒ පොත්පත් කියවන්නට නියම කරනවාට වඩා අතිශයින් ඵලදායකය. නිදහසේ වටපිටාව අයිතිවාසිකම් සහිත වැඩෙන දරුවෝ අන්නාගේ අයිතිවාසිකම් වලටත් නිදහස රත්ගරු කරති. පීඩාවට පත්වන්නන්ගේ තත්ත්වයද මේට වඩා වෙනස් නැත. අවස්ථාවක් නැතිකම කොන්වීම පීඩණයට ලක් කිරීම වැනි තත්ත්වයන් යටතේ වැඩෙන අය හීනමානයෙන්ද පෙළති. කාර්යාලවල පවතින කතිකාවන් අතර ඉතා ජනප්‍රිය මතයක් වන්නේ ගම්වලින් එන අය තැනකට ආවහම අනෙක් හැමෝටම වඩා නරකයි කියාය. ඔහු ඉතා දැඩිව හැසිරෙති. අන්න පීඩණයට පත් කරති. ඇතමුන් කියන්නේ තමලත් පීඩනයේ ඇරියස් කවර් කිරීමට මෙසේ කරන බවය. ඒ මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පර්යේෂණයට ලක් කර සනාත කරගත යුතු කරුණක් වුවද අද්දකීම් ඇත්තන්ගේ මේ කරුණවල කිසියම් ප්‍රායෝගික සත්‍යක්ද දැකිය හැක. නාගරිකයන් හෝ ගැමියන් නැතුවද තමා වැඩෙන වටපිටාවමකින් අත්විඳින ජීවිතේ පසුකාලීනව ප්‍රකාශනවලට නිතティම හේතු සාධක නිර්මාණය කරයි. මේ හොඳ නරක දෙකටම එකසේ පොදුය. එබැවින් වෘත්තීය ජීවිතේ සාර්ථක හෝ අසාර්ථක භාවයට මේ මූලික මඟ පෙන්වීම වැදගත් සාධකයකි.